ඔයා රුපියල් 50,000ත් 60,000ත් අතර used iPhone එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ වෙනකොට ඔයාට ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔයා ගාව තියෙන මුදලට ඔයා මිලදී ගන්න iPhone 8 Plus එකක්ද එහෙම නැත්නම් iPhone SE 2 එකක්ද කියලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවාට පස්සේ ඔයාට තීරණයක් ගන්න පුළුවන් ඔයා ගාව තියෙන මුදලට ඔයා මිලදී ගන්න ඕනේ iPhone SE 2 එකක්ද එහෙම නැත්නම් iPhone 8 Plus එකක්ද කියලා. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න. ඒක මට කරන ලොකුම ලොකු උදව්වක්. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. මේ තියෙන්නේ ලන්සු තියන්න පුළුවන් ලෝකයේ ලොකුම සයිට් එකක්. ඔයාට මේකේ තියෙන ක්‍රීඩා වලට ලන්සු තියලා ඒවා ජයග්‍රහණය කරොත් ගොඩක් මුදල් ලිපීමේ හැකියාව තියෙනවා. මුල්ම වතාවට ඔයා මේකට ලියාපදිංචි වෙනකොට Techmaster 1 කියන කේතය භාවිත කරොත් එහෙම ඔයාට රුපියල් 35,000ක් දක්වා අමතර දීමනාවක් ලබා ගන්නත් පුළුවන්. ලන්සුවක් තියන්න කලින් ඔයා තැම්පත් කරන මුදල අනුව ඔයාට ලැබෙන දීමනාව වෙනස් වෙනවා. ලියාපදිංචි වෙනවත් එක්කම දීමනා මුදල් ලබා ගන්න කියලා බොත්තමක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බොත්තම ක්ලික් කරලා මුදල් තැම්පත් කරලා ඔයාලට පුළුවන් අමතර දීමනා මුදල් ලබා ගන්න. මුලින්ම මම ඔයාලට මේ වැඩේ වෙන විදිහ කියලා ඉන්නම්. ඔයාලට පේනව ඇති ඩිස්ප්ලේ එකේ එක සයිඩ් එක iPhone 8 Plus කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අනෙත් සයිඩ් එකේ iPhone SE 2 කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මන් දැන් ලෑස්ති වෙන්නේ මේ ෆෝන්ස් දෙක එකින් එකට කම්පයා කරන්න. අපි මේක කම්පයා කරනකොට මාතෘකා කිහිපයක් යටතේ කම්පයා කරනවා. ඉතින් මේ කම්පයා එකෙන් වින් කරන ෆෝන් එකට මම පොයින්ට්ස් එක ගාන එකතු කරනවා. එතකොට වීඩියෝ එක අවසානයේදී අපිට ෆෝන්ස් දෙකටම ලැබුණ පොයින්ට්ස් එකතු කරලා පොයින්ට්ස් වැඩියෙන්ම තියෙන්නේ මොන ෆෝන් එකටද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ෆෝන්ස් දෙකටම ලැබිලා තියෙන සම්පූර්ණ පොයින්ට්ස් වල එකතු අනුව ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාගේ අතේ තියෙන මුදලට මිලදී ගන්න හොඳ iPhone SE 2 එකද එහෙම නැත්නම් iPhone 8 Plus එකද කියලා. හරි එහෙනම් දැන් අපි කම්පැරිසන් එක පටන් ගමු. අපි පළවෙනියටම කතා කරන ටොපික් එක තමයි ෆෝන් එකේ නිෂ්පාදිත දිනය. මේ ටොපික් එකේදී මම පොයින්ට් එක දෙන්නේ ආසන්නම කාලයකදී රිලීස් වුණ ෆෝන් එකට. අපි මුලින්ම බලමු iPhone 8 Plus එක කවද්ද රිලීස් වෙලා තියෙන්නේ කියලා. iPhone 8 Plus එක රිලීස් වෙලා තියෙන්නේ 2017 සැප්තැම්බර් 12 වෙනිදා. එතකොට iPhone SE 2 එක රිලීස් වෙලා තියෙන්නේ 2020 අප්‍රේල් 15 වෙනිදා. මම ඔයාලට කියවා ආසන්නම කාලයකදී රිලීස් වෙලා තියෙන ෆෝන් එකට තමයි මම පොයින්ට් එක දෙන්නේ කියලා. එතකොට මෙතන පොයින්ට් එක යන්නේ iPhone SE 2 එකට. මම දෙවෙනියට කතා කරන ටොපික් එක තමයි ෆෝන් එකේ ඩිස්ප්ලේ සයිස් එක. iPhone 8 Plus එකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 5.5ක ඩිස්ප්ලේ එකක්. iPhone SE 2 එකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 4.7ක ඩිස්ප්ලේ එකක්. එතකොට ලොකුම ඩිස්ප්ලේ එක තියෙන්නේ iPhone 8 Plus එකට. එතකොට ඩිස්ප්ලේ සයිස් එකේ පොයින්ට් එක යන්නේ iPhone 8 Plus එකට. මම තුන්වෙනියට කතා කරන ටොපික් එක තමයි ඩිස්ප්ලේ ක්වොලිටි එක. iPhone 8 Plus එකේ pixel resolution අගේ විදිහට අපිට බලා ගන්න පුළුවන් 1080ට 1920ක අගය. ඒ වගේම 3D touch පහසුකමත් අපිට iPhone 8 Plus එකේ බලා ගන්න පුළුවන්. iPhone SE 2 එකේ අපිට pixel resolution අගේ විදිහට 750ට 1334ක අගයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම iPhone SE 2 එකේ අපිට 3D touch පහසුකම බලා ගන්න පුළුවන් කමක් නැහැ. ෆෝන්ස් දෙකේම අපිට Retina IPS LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්කම තියෙන නිසා මෙතනදී පොයින්ට් එක යන්නේ pixel resolution වැඩිම ඩිස්ප්ලේ එකට සහ functions වැඩිම ඩිස්ප්ලේ එකට. එතකොට පොයින්ට් එක යන්නේ iPhone 8 Plus එකට. මම කතා කරන හතරවෙනි ටොපික් එක තමයි SIM options. iPhone 8 Plus එකට අපිට එකම එක SIM එකක් විතරයි දාන්න පුළුවන් හැකියාව තියෙන්නේ. iPhone SE 2 එකටත් අපිට එක physical SIM එකයි දාන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් iPhone SE 2 එකට eSIM පහසුකම තියෙනවා. ඒ කියන්නේ අපිට ෆෝන් එකේ dual SIM use කරන්න පුළුවන්. එතකොට මෙතනදී පොයින්ට් එක යන්නේ iPhone SE 2 එකට. පස්වෙනියට මම කතා කරන ටොපික් එක තමයි iOS version එක. iPhone 8 Plus එකේ අපිට iOS 16 version එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. 16.7.8 version එක. ඉතින් මේ අප්ඩේට් එකෙන් පස්සේ කිසිම iOS අප්ඩේට් එකක් අපිට iPhone 8 Plus එකේ බලා ගන්න පුළුවන්කමක් නැහැ. නමුත් iPhone SE 2 එකට මේ වෙනකොටත් iOS 17.5 කියන ලේටස්ම version එක ඇවිල්ලා තියෙනවා. ඊළඟට එන්න තියෙන iOS 18 version එකත් iPhone SE 2 එකේ අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී අනිවාර්යම පොයින්ට් එක යන්නේ iPhone SE 2 එකට. මම 6 වෙනියට කතා කරන ටොපික් එක තමයි ෆෝන් එකේ chip set එක. iPhone 8 Plus එකට ඇවිල්ලා තියෙන්නේ Apple A11 Bionic කියන chip set එක.
එතකොට iPhone SE2 එකට ඇවිල්ලා තියෙන්නේ Apple A13 කියන bionic chipset එක. ඉතින් A11 bionic chipset එකට වඩා ගොඩක් powerful A13 bionic කියන chipset එක. එතකොට chipset එකේ point එක යන්නේ iPhone SE2 එකට. අපි හත්වෙනිට කතා කරන topic එක තමයි phone එකේ camera setup එක. iPhone 8 Plus එකේ අපිට dual lens camera setup එකක් බලා ගන්න පුළුවන්. 12 megapixel f1.8 aperture එකක් තියෙන wide camera lens එකක් සහ 12 megapixel f2.8 aperture එකක් තියෙන telephoto lens එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම iPhone 8 Plus එකේ අපිට 2x optical zooming පහසුකමක් තියෙනවා. iPhone SE2 එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ single camera lens එකක් 12 megapixel f1.8 aperture එකක් තියෙන wide lens එකක් තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් SE2 එකේ අපිට telephoto lens එකක් නැහැ. ඒ වගේම 2x දක්වා optical zoom කිරීමේ හැකියාවකුත් නැහැ. මේ ෆෝන්ස් දෙකෙන්ම අපිට 4K වීඩියෝ 60 fps වලින් රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් 8 Plus එකෙන් රෙකෝඩ් කරන වීඩියෝස් වලට වඩා ක්වොලිටි එකක් අපිට SE2 එකෙන් රෙකෝඩ් කරන වීඩියෝස් වල බලා ගන්න පුළුවන්. ඕවරෝල් කැමරා එක ගැන කතා කරනකොට මෙතනදි පොයින්ට් එක යන්නේ iPhone 8 Plus එකට. මම 8 වෙනිට කතා කරන ටොපික් එක තමයි ෆෝන් එකේ බැටරි එක. iPhone 8 Plus එකට ඇවිල්ලා තියෙන්නේ මිලියම්පියර් 2691 බැටරි එකක්. ඒ වගේම 15 watt fast charging iPhone 8 Plus එකට සපෝට් කරනවා. iPhone SE2 එක ගැන කතා කරනකොට iPhone SE2 එකට ඇවිල්ලා තියෙන්නේ මිලියම්පියර් 1821 බැටරි එකක්. ඒ වගේම 18 watt fast charging සපෝට් කරනවා. iPhone 8 Plus එකේ 15 watt තමයි fast charging සපෝට් කරේ. නමුත් SE2 එකේ 18 watt fast charge සපෝට් කරනවා. කොහොම නමුත් බැටරි කැපැසිටි එක වැඩි Plus version එකේ නිසා. එහෙම නැත්නම් iPhone 8 Plus එකේ නිසා මෙතන බැටරි එකේ point එක යන්නේ iPhone 8 Plus එකට. Phones දෙකටම fast charging support කරන නිසා fast charging වලට point එකක් දුන්නේ නැත්නම් මං හිතුවා ඒක phone එකට කරන අසාධාරණයක් කියලා. අන්න ඒ නිසා මම හිතුවා අපේ 9 වෙනි point එක විදිහට fast charging වලට point එකක් දෙන්න. ඉතින් මං ඔයාලට කිව්වා iPhone 8 Plus එකේ අපිට 15 watt fast charging තමයි බලා ගන්න පුළුවන් කියලා. iPhone SE2 එකේ අපිට 18 watt fast charging බලා ගන්න පුළුවන්. එතකොට fast charging වල point එක යන්නේ iPhone SE2 එකට. අපේ 10 වෙනි සහ අවසාන ටොපික් එක විදිහට අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ෆෝන්ස් දෙකේ ප්‍රයිසස් ගැන. iPhone 8 Plus එකේ 256GB version එක ඔයාලා මිලදී ගන්නවා නම් රුපියල් 60,000ත් 65,000ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා iPhone SE2 එකේ 256GB version එක මිලදී ගන්නවා නම් රුපියල් 55,000ත් රුපියල් 60,000ත් අතර මුදලකට ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. SE2 එකේ 128GB version එකක් මිලදී ගන්නවා නම් රුපියල් 50,000ත් 55,000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඕවරෝල් ගත්තාම iPhone 8 Plus එකට වඩා SE2 එකේ ප්‍රයිස් එක අඩුයි. අන්න ඒ නිසා ප්‍රයිස් එකේ පොයින්ට් එක යන්නේ iPhone SE2 එකට. දැන් අපි බලමු ෆෝන්ස් දෙකේම පොයින්ට් ටේබල් එක දිහා. iPhone 8 Plus එකට 10න් 4ක් ලැබිලා තියෙනවා. ඒ වගේම iPhone SE2 එකට 10න් 6ක් ලැබිලා තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් කම්පෙයා කරේ ෆෝන්ස් දෙකේම වැදගත්ම ටොපික්ස් 10ක් ගැන. තවත් අපිට කම්පෙයා කරන්න දේවල් ගොඩක් තිබුණා. නමුත් ඒ දේවල් කම්පෙයා කරලා තේරුමක් නැහැ. මොකද අපි වැදගත්ම දේවල් ටික තමයි කම්පෙයා කරන්න ඕනේ. මේ වීඩියෝ එකේදී iPhone 8 Plus එකට SE2 එකට වඩා පොයින්ට්ස් දෙකක් අඩුණා කියලා මම කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. iPhone 8 Plus එක හොඳ නැති ෆෝන් එකක් කියලා. නමුත් ඔයා මේ ෆෝන්ස් දෙකෙන් එකක් මිලදී ගන්නවා නම් හැම වෙලේම බලන්න ලේටස්ම version එකකට යන්න. ඒ කියන්නේ ආසන්නතම කාලයකදී නිෂ්පාදනය කරපු ෆෝන් එකකට යන්න බලන්න. මොකද software updates වැඩියෙන්ම එන්නේ මෑතකදී release වුණ iPhones වලට. ඒ වගේම තමයි chipset එක ගැන ටිකක් අවධානයක් දක්වන්න. මොකද මෑතකදී release වුණ iPhones වල තමයි අපිට ලේටස්ම chipsets බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලා කවුරු හරි මගෙන් කෙලින්ම අහනවා නම් මේ ෆෝන්ස් දෙකෙන් එකක් මිලදී ගන්න කිව්වොත් මම මොකක්ද මිලදී ගන්න කියලා කතා දෙකක් නැහැ. මම තෝරගන්නේ iPhone SE2 එක. නමුත් ඔයා ෆෝන් එකේ බැටරි එක ගැන ගොඩක් හිතනවා නම් ෆෝන් එකේ ඩිස්ප්ලේ සයිස් එක ගැන ගොඩක් හිතනවා නම් ඒ වගේම පෝට්‍රේට් ෆොටෝස් ගැන ගොඩක් හිතනවා නම් ඔයාට ගැලපෙන්නේ iPhone 8 Plus එක. මේ වීඩියෝ එක මගේ පෞද්ගලික මතයන් එක්ක හදපු වීඩියෝ එකක්. අන්න ඒ නිසා ඔයාලගේ මතයන් එක්ක මගේ මතයන් වෙනස් වුණා කියලා කවුරුත් මාත් එක්ක තරහ වෙන්න එපා. iPhone 8 Plus එක කියන්නේ නරක ෆෝන් එකක් නෙවෙයි. iPhone 8 Plus එක ගැනත් මම ෆුල් රිවිව් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක පල්ලා description එකේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට වීඩියෝ එක බලලා සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම iPhone SE2 එකෙත් සම්පූර්ණ වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම පල්ලා description එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලත් iPhone SE2 එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. මිලදී ගන්න හොඳ SE2 එකද 8 Plus එකද කියලා ප්‍රශ්නක හිර වෙලා හිටපු ඔයාට මේ වීඩියෝ එකෙන් උත්තරයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා.
ඉතින් ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අවශ්‍යයි නම් අපේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.